24 නොවැම්බර් මාසේ 12 වන අඟහරුවාද දවසේ අද ජාතික පුවත්පත්වල සමාජ මාධ්‍ය පිටුවල ප්‍රවෘත්ති ඔබට කියන්නට සූදානම්. දියවස් ගණනක් අපදුටු සිහිනේ සැබෑ කරන්නට මිනිසෙක් නෙනවා සුවහස් හදවත් ගැහෙන රාවේ අසා සිටින්නට මිනිසෙක් නෙනවා උතුරේ දකුණේ සදිසාවේ හදේ පැතුම මේ මිනිසාවේ ia madhyama ratriyen parliament mate warne sandahawana pracharaka weda katayutu awasan una ia dawasedi rally dekak jaathika jana balavege tibba gampahadi saha kolambadi ada madhyana 12 wenakan apita ema rally wala darshana pennannata mate warna komisama patten awasara laba di tibena bawatai kiyanne e awasarayat ekka ia dawase gampaha rallye saha kolamba rallye darshana pela obata pennannata sudanam mulim yanne ගම්පහටයි අන්න සෙනගනන් සෙනග ගම්පහ සෙනගනන් සෙනග කොළඹ අපි හැමයි කියන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික ජනබලවේගයේ අවසන් මහමැතිවරණ ප්‍රචාරක රැලි දෙක පැවැත්ුණේ ගම්පහදි සහ පිළියන්දලදී මේ එහි දර්ශන සහ ජනතා මන්ත්‍රණයන් දියවස් ගණනක් අපදුටු සිහිනේ සැබෑ කරන්නට මිනිසෙක් නෙනවා සුවහස් හදවත් ගැහෙන රාවේ අසා සිටින්නට මිනිසෙක් නෙනවා උතුරේ දකුණේ සදිසාවේ හදේ පැතුම මේ මිනිසාවේ අද මුළු රට එක මිටකට
මේ ඡන්දය අපි දිනනවා ඇඬෙන්න දිනනවා කියලා. හැබැයි මම දැක්ක දිනන්න කලින්ම කට්ටිය අඬනවා. නේද දිනන්න කලින්ම දැන් කට්ටිය අඬන්න පටන් ගන්න තියෙනවා. අඬන්න ඕනා. මේ රටට කරපු අපරාධවලට මේ රට දුගී භාවයේ පතුලට හෙලපු එකට ජනතාව විශාල දුක් පීඩාවන්ට හෙලපු එකට ඒගොල්ලෝ අඬන්න ඕනා. තව අඬන්න පටන් ගත්ත විතරයි හොඳේ. මතක තියාගන්න. අපි පෞගේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා මේ රටේ ප්‍රබලතම දේශපාලන හැරවුමක් ගත්තා. ලංකාවේ දේශපාලනය දේශපාලන බලය උරුම වෙලා තිබුණ ඉතා කුඩා පවුල් කීපයක් අතේ. ඔවුන් කල්පනා කරා චිරාත් කාලයක් අපේ රටේ පාලන බලය ඔවුන් අතේ තබා ගන්න. සාමාන්‍ය පුරවැසියන් නොසලකිලට භාජනය කරමින් ඔවුන් බියටපත් කරමින් ඔවුන් හාස්‍යයට ලක් කරමින් උඩ විරාජමානව මේ රට පාලනය කරමින් ආවා දශක 7කට වඩා වැඩි කාලයක්. ඔවුන් නැවතත් පෙළ ගැහිලා තිබුණේ පැරණි දූෂිත ප්‍රභූ යාන්ත්‍රණය අතේම අපේ රටේ දේශපාලන බලය ගොනු කරගෙන ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා. හැබැයි සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ඒ දූෂිත ප්‍රභූ යාන්ත්‍රණය පොදු ජනතාවගේ අතට බලය මාරු වුණා. මම හිතනවා ඒ බල හුවමාරුවේදී එහෙම නැත්නම් අපේ ජයග්‍රහණයේදී විශාලතම පිම්ම අරන් දුන්නේ ගම්පහ දිස්ත්‍රික්කේ. මේ දේශපාලන බල හුවමාරුව සාමාන්‍ය හුවමාරුවක් නෙවෙයි. ඒ මොකක් වෙනුවෙන්ද? ඒගොල්ලන්ට මේ පරාජය දරා ගන්න බෑ. ඒගොල්ලෝ ඒගොල්ලෝගේ ජීවිත කාලය ඇතුළත මෙවැනි තත්ත්වයක් ඒගොල්ලෝ අපේක්ෂා කරේ නෑ. එනිසා ඒගොල්ලෝ කම්පණයට පත් වෙලා ඉන්නවා. සමහර වෙලාවට මට හිතෙනවා රැයට පොට්ටේ බදාගෙන අඬනවත් ඇති. මොකද්ද මේ උනේ කියලා නැද්ද? එහෙමනේ මේගොල්ලෝ මේ ගම්පහ එහෙම නෙවෙයිද දේශපාලන බලය හසුරුවේ මිනුවන්ගොඩ පැත්තේ. හැබැයි අද ඡන්දෙ ඉල්ලන්නෙත් නෑනේ. අඬන්න හිතෙන්නේ නැද්ද? හිතෙනවා ඇති. එනිසා උන් කල්පනා කරනවා මේ පාලනය බිඳවට්ටන්න පුළුවන් වෙයි කියලා. මහචන්ද පටන් ගන්නකොටම කිව්වා විස්රාම ගත්තා කිව්වා. ආයේ ඡන්දට එන්නේ නැහැ කිව්වා. ඡන්ද සතියක් දෙකක් යනකොට මේ වේදිකාව අත්තරින්න බෑ. අර අපේ ගෙවල් වල ඉන්නවා ගෙම්බෝ ජාතියක් ගේ ගෙම්බා කියලා. අහලා තියෙනවා. ඒ ගෙම්බා මිදුලට විසික්කහම ආයේ එනවා. මිදුල වැටෙන්නේ ගේ දිහා බලාගෙන. අන්න ඒ වගේ හරි 77 ඉඳන් පාර්ලිමේන්තුවේ 77 ඉඳන් ආයි ඇයි ඒගොල්ලන්ට මේ පරිවර්තනය ඒගොල්ලන්ට දරා ගන්න බෑ. හැබැයි මේ පරිවර්තනයේ බිඳ වැටීම ගැන කල්පනා කරන්න ඒගොල්ලෝ මේක නතර කරන්න පුළුවන් කියලා කල්පනා කරන්න ඒගොල්ලෝ. හැබැයි ජනතාව කල්පනා කරන්න මොකද්ද? සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ඡන්දෙ නොදුන් විශාල ජනතාවක් නොවැම්බර් මාසේ 14 වෙනිදා ඡන්දෙ දෙනවා. ඒගොල්ලන්ගේ ප්‍රාර්ථනාව වටන්න ජනතාවගේ ප්‍රාර්ථනාව ආරක්ෂා කරන්න දිනවන්න සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ඡන්දෙ නොදුන් බොහෝ දෙනෙක් මේ නොවැම්බර් මාසේ 14 දෙනවද නැද්ද? දෙනවා. මෙතනත් ඇති ජනාධිපතිවරයා හිතනවා තමන්ට කැමති දේ සියල්ල කරන්න පුළුවන් කියලා. ඒ අනුව සරල දේවල් නම් හිතන්න මේ වගේ තියෙන ගැඹුරු. ජනාධිපතිව නුවරඑළිය ජනාධිපති මන්දිරයේ ඉඩමේ වෙනම සේවකයෝ දාලා කාබනික එළවලු වගා කරලා හැම සිකුරාදම ජනාධිපති ලේකම් කාර්යාලයට එළවලු වෙනවා ජනාධිපතිවරට ආහාරයට ගන්න. හිතු හිතුදී තමන්ට හිතුනම කාබනික එළවලු කන්න ඕන කියලා. තමන්ට පුළුවන් වගා කරවල ආණ්ඩුවේ කොළඹ ගෙනල්ල හැම සිකුරාදම පරිභෝජනය කරන්න හිතු හිතුදී ජනාධිපති ලේකම් කාර්යාලයේ තියෙන වාහන 863ක් හිතු හිතු විදිහට වාහන පාවිච්චි කරන්න පුළුවන්. රිසි රිසිදී
ජනාධිපති වර යනකොට වාහන 15ක් 20ක් අරගෙන යන්න පුළුවන්. ආරක්ෂක වර 200 300ක් අරගෙන යන්න පුළුවන්. කෝකියෝ අරගෙන යන්න පුළුවන්. මම හිතුවේ අරගෙන ගියපු කෝකියෝ ප්‍රමාණයට පෙරදුනාට පස්සේ හෝටලයක් දාන්න තමයි හදන්නේ. නැත්නම් ඉතර කෝකි. මම මේ කියන්නේ මේ ඔක්කොගෙම පෙන්වන්නේ මොකද්ද? ජනාධිපති වරයාට දේශපාලන බලය විසින් රිසි රිසි දේ කරන්න පුළුවන්. එහෙම නෑ දේශපාලන. හිටපු ජනාධිපති වරුන්ට වාහන විශාල ප්‍රමාණයක් තියාගෙන ඉන්න පුළුවන්. ආරක්ෂක විශාල ප්‍රමාණයක් තියාගෙන ඉන්න පුළුවන්. ගෙදර ඇම්බියුලන්ස් එකක් තියාගෙන ඉන්න පුළුවන්. පැය 24ම හමුදා රෝහලෙන් ඒ බෙහෙත් තුන්දු දිහා බලපුවම අපිට හිතෙනවා තුන් වේලටම බෙහෙත් කාලා කියලා. රිසි රිසි දේ. හිතු හිතු දේ. මොකද මේ දේශපාලනේ? එනිසා ජාතික ජනබලවේගයේ ආණ්ඩුව පළමු කොටම අපේ රටේ දේශපාලනය ප්‍රමිතිගත කරනවා. මේක තමයි දේශපාලනය. මේක තමයි දේශපාලකට හිමි දේ අහිමි දේ. ජනාධිපති කියලා පවත් නේද ලොකු ලෝගු තමන්ගේ ඇඟට ශරීරයට තොරතුරු නොදෙන ලොකු ලෝගු පරවගෙන හිටියේ. අද ඒවා ඉල්ලදරව් වෙන්න පටන් ගන්නවා. සාමාන්‍ය මිනිස්සු බුද්ධිය නැත්තක වැඩ කරන අය එහෙම තමයි පාලකයෝ. අන්න එහෙම රටක් අපි නිර්මාණය කරමු. අන්න ඒ සඳහා මම හිතනවා වැදගත්ම ශක්තිමත්ම පියවර අපිට ගන්න තියෙන්නේ මේ නොවැම්බර් මාසේ 14 වෙනිදා. වැදගත් තීන්දුවක් මේක. සැප්තැම්බර් මාසේ 21 වෙනිදා තීන්දුව තවත් ශක්තිමත් කරමින් මේ රට නිවැරදි දිශාවට යොමු කිරීම සඳහා වැදගත්ම තීන්දුව නොවැම්බර් මාසේ 14 වෙනිදා ගන්න ඒ වෙනුවෙන් සිළු දෙනට එකතු වෙන්න පෙරට එන්න කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුති හැම දිනටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විශාල් සෙනගක් විශාල් කතාවක් කියන්නට නොවැම්බර් 14 වෙනිදාට සූදානම්. එහෙම තමයි ගම්පහ ජනරැලිය සහ පිළියන්දල ජනරැලිය දෙස බලන විට අපිට කියන්න වෙන්නේ නොවැම්බර් 14 වෙනිදා ලැබෙන ප්‍රතිඵලය දැන් පැහැදිලි. නොවැම්බර් 14 වෙනිදා මැතිවරණය වෙනුවෙන් මහ පොළව සූදානම්. එහෙමයි අපි කියන්නේ. ඒත් එකම ලංකා සී නිවුස් සමාජ මාධ්‍ය පිටුවේ ප්‍රවෘත්තියකටයි යන්නේ. ගුවන් යානා ප්‍රමාදයට ඇමති විජිතගෙන් වාහා පිළියම්. ශ්‍රී ලංකන් ගුවන් යානා ප්‍රමාද වීම සම්බන්ධයෙන් ක්ෂණිකව මගින් දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන ලෙස අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන් බවට විජිත හේරත් මහතා කියනවා. ඒ සඳහා විශේෂ සම්බන්ධීකරණ ඒකකයක්ද පිහිටවා ඇති බවටයි කියන්නේ. ශ්‍රී ලංකන් ගුවන් යානා ප්‍රමාද වීම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි පිළිබඳව සොයා බැලීම සඳහා අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ ගුවන් තොටුපළේ නිරීක්ෂණ චාරිකාවක් එක් වුණා. එහිදී ඔහු මේ බව ප්‍රකාශ කළ බවටයි කියන්නේ. කලක් තිස්සේ වසර කීපයක් තිස්සේ ශ්‍රී ලංකන් ගුවන් යානා ප්‍රමාද වෙමින් පවතිනවා. ශ්‍රී ලංකන් ගුවන් යානා ඇතුළේ මීයෝ ඉන්නවා. මීයෝ ඉන්න හින්දා ශ්‍රී ලංකන් ගුවන් යානා පහුගිය කාලේ පියාසර කරේ නැහැ. එහෙම තැනකට ලංකාවේ ගුවන් සමාගම වැටිලා තිබ්බා. එහෙම තැනකදී ඈවර කරන්න ඔන්න මෙන්න තිබ්බ සමාගම නැවත ගොඩ ගන්නට දැන් නව සභාපතිවරයෙක් පත් කර තිබෙනවා. ඒ කතාවත් එක්ක තමයි ඊයේ විෂය භාර අමාත්‍යවරයා විදිහට විජිත හේරත් මහතා ගුවන් තොටුපළට යන්නේ. ඒ පිළිබඳව කඩිනමින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා ගුවන් යානා ප්‍රමාද වීම සම්බන්ධයෙන්. ඒ වගේම තමයි ප්‍රමාද වනවනන් ශනිකව මගින් දැනුවත් කරන්නට වැඩපිළිවෙලක් සැකසීම පිළිබඳවයි විජිත හේරත් අමාත්‍යවරයා ඊයේ දවසේදී කිව්වේ. නොවැම්බර් 14ට තව දින දෙකයි. අද 12 හෙට 13 අනිද්දා තමයි නොවැම්බර් 14. අනිද්දා තමයි වැඩේ තියෙන්නේ නේද? ඇතබුන් කියනවා මහා ශ්‍රමදානයක් අනිද්දා තියෙනවලු, මහා පුණ්‍ය කර්මයක් අනිද්දා තියෙනවලු. ජනතාවගේ පැත්තෙන් ඔබ වැඩේ කරයි අනිද්දා. ඔබේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නේද? ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට අනුව නොවැම්බර් 14 වෙනිදා උදේ 7 සිට පස්වරු 4 දක්වා ඔබේ ඡන්දය පාවිච්චි කරන්නට ඔබට අවස්ථාව උදා වෙනවා. බැලට් පේපර් එක අතට අරන් ගහන්න තමයි නේද Taman කැමති දේශපාලන පක්ෂයකට තියෙන්නේ කතිරය. ජනතාවගේ පැත්තෙන් අපි එහෙමයි කියන්නේ. ඒත් එකම තවත් ප්‍රවෘත්තියකටයි යන්නේ. දේශපාලන සිරකරුවන් නිදහස් කරනවා, පවරාගෙන ඇති ඉඩම් ආපසු දෙනවා. ජනාධිපතිවරයා යාපනයේදී කළ ප්‍රකාශයයි මේ වන විට විශාල වශයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල පුරවැසියන් දේශපාලන සිරකරුවන් ලෙස වසර ගණනක් දශකයකට ආසන්න වසර ගණනක් සිරගෙවල්වල ඉන්නවා. ඔවුන්ගේ නඩු විභාග නීතියානුකූලව නිමාවට පත් කරමින් නිදහස් කළ හැකි පුජ්‍යලයන් නිදහස් කරනවා. උතුරේ ජනතාවට, නැගෙනහිර ජනතාවට ඉඩම් අයිතිය ලබා දෙනවා.
ඉතාම ප්‍රගතිශීලී යෝජනාවක් ජනාධිපතිවරයා කරන්නේ ජනතාවගේ පැත්තෙන් උතුරු නැගෙනහිර ජනතාවට හොඳ යෝජනාවක් තමයි ජනාධිපතිවරයා කරන්නේ අපි කියන්නේ එහෙමයි ඒත් එකම ලංකා සී නිවුස් තවත් ප්‍රවෘත්තියකටයි යන්නේ ලයිසන් ගිනියවි බාර දෙන්න අවසන් නිවේදනයක් නිකුත් කරයි සිවිල් පුජ්‍යලයන් සතු ගිනියවි යලි බාර දීමට නිකුත් කර ඇති උපදේශ මගහරින පුජ්‍යලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා මේ වන විට සිවිල් පුජ්‍යලයන්ට පසුගිය කාලයේදී ගිනියවි 1200ක් පමණ ලබා දී ඇති බවටයි කියන්නේ ලබන 21 වෙනිදා දක්වා කාලය දිගු කර තිබෙනවා ගිනියවි ලබා දෙන්නට නේද ගිනියවි ලබා දෙන්නට මීට කලින් කියලා තිබ්බේ නොවැම්බර් මාසේ මුල් සතියේ තමයි ගිනියවි බාර දෙන්න කියලා කියලා තිබ්බේ හැබැයි ගිනියවි බාර දීලා නැහැ ඊට විවිධ හේතු දක්වලා තිබ්බා ජනතා වහන ප්‍රශ්නයක් තමයි ඇයි සිවිල් පුජ්‍යලයන්ට මෙතරම් ගිනියවි කාගෙන් ආරක්ෂා වෙන්නටද ජනතාවගෙන් ආරක්ෂා වෙන්නටද එහෙම ජනතාව ප්‍රශ්න කරනවා කොහොම වුණත් නව ආණ්ඩුවකුත් නොවැම්බර් 14 වෙනිදා පත්වීමට නියමිතයි පත්වෙන ආණ්ඩුව කවුරු හරි කමක් නැහැ නේද කවුරු හරි කමක් නැහැ පත්වෙන ආණ්ඩුව මේ වෙලාවේ ගිනියවි තබාගෙන ඉන්න පුජ්‍යලයන්ගෙන් ගිනියවි ටික ලබා ගනිවි සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදයට යහපැවැත්මට යහපාලනයට එතරම් ගුණ දෙයක් නෙවෙයි අනවශ්‍ය විදිහට සිවිල් පුජ්‍යලයන් අතර ගිනියවි තිබීම ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තෙන් අපි කියන්නේ එහෙමයි. ඒත් එකම unusum.lk සමාජ මාධ්‍ය පිටුවේ කතාවකටයි යන්නේ අනේ මාව නිදහස් කරන්න ලොහන් ඇපයිල්ලයි. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හෙටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙස්සමක් සලකා බැලීමට ලබන 10 වෙනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය තීන්දු කර ඇති බවටයි කියන්නේ ඔබ දන්නවා ලෝහාන් රත්වත්තේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක් මෙවර මහචන්දෙට ඉල්ලන්නේ නැති ඉදිරිපත් වෙන්නේ නැති පුජ්‍යලෙක් ඔහුට යම් ප්‍රශ්නයක් පහුගිය කාලයේදී වුණා නීති විරෝධීව එකලස් කරන ලද මෝටර රථයක් ඔහුගේ බිරිඳගේ නිවසේ තබා ගැනීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත්තා මුලින්ම ඔහු අත්අඩංගුවට ගන්න ඔහු සහ ඔහුගේ බිරිඳ හොයද්දි දෙන්නම අතුරුදහන් වෙලා හිටියේ එක්තරා මොහොතකදී ලෝහාන් රත්වත්තේ අත්අඩංගුවට ගන්නවා ඉන්පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වුණා කියලයි කියන්නේ ලොහන් රත්වත්තේගේ බිරිඳ රශිපබා රත්වත්තේ ලොහනුයි බිරිඳයි දෙන්නම රක්ෂිත බන්ධනාගාරගත කරලා ඉන්නේ නේද ව්‍යාජ ලෙස එකලස් කරන වාහනයක් ලොහන් රත්වත්තේගේ බිරිඳගේ නිවසේ තිබ්බලු ඒත් එක්කම යම් යම් කරුණුත්වයේ සම්බන්ධයෙන් හෙළි වී තිබෙනවා ලොහන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයාව සිටි කාලයේදී මෙම මෝටර රථය පාවිච්චි කළ බවටත් කියනවා හැබැයි ලොහනුයි බිරිඳයි දෙන්නම කියලා තිබ්බේ තමන්ගේ මියගිය පුජ්ජලික ලේකම්වරයෙක් විසින් තමන්ගේ බිරිඳගේ නිවසට ගෙනත් දැම්මා කියලා ලොහන් කියලා තිබ්බා අනිත් පැත්තෙන් රශිපබා රත්වත්තේ කියලා තිබ්බේ තමන්ගේ ස්වාමි පුරුෂයාගේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ පුජ්ජලික ලේකම්වරයෙක් මෙලෙස මෙම මෝටර රථය දමා ගිය බවටයි ඒ සමගින් ප්‍රේක්ෂක සහෝදරයනි අදට අපි සමුගන්නවා ඔබට සුබ දවසක්